අපිත් දකින් නැති බණ අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ මෙවර වෙසක් පුර පසළොස්වක පෝය නිමිති කරගෙන සිද්ධ කරන්නා වූ පින්කම් මාලාවේ 23 ව්‍යංජන සහිත බුද්ධ පූජාව රැගත් පෙරහැරයි මේ ගමන් කරන්නේ. විශේෂයෙන්ම සම්බුදුරජාන් වහන්සේගේ දෙමගුල සිහිපත් කරමින් උන්වහන්සේගේ කරුණා ධාරාව ගලා යාමින් මහ පොළවේ සජීව අජීව සෑම වස්තුවක්ම නිවේසනෙහිම් බවට පත් කළ සාන්ත ධර්මයේ ආලෝකයෙන් තුන්ලෝ සතුන්ගේ සිත් එළිය කළ වීදරාගී බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම බුදුවීම පිරිනොම් පෑම යන අසිරිමත් දෙමගුල සිහිපත් කරන ශ්‍රී වෛසාක්ක පෞර්ණමී දිනය අදයි. සිටි අපේ යාලු නිවන් දකින්න ඒ කාලේ මිතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරු අපි දකින්න බණ අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ උතුම් සේසකසු අවුලුපත් සහාරද අපට අනුකම්පාවෙන් පිළිගෙන වදාරත්වා උතුම් සේසකසු මේ සියලු පූජාව අපට අනුකම්පාවෙන් පිළිගෙන වදාරත්වා
දරුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ අඳින්නෝ. අපේ පන්සලේ නම තමයි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය. අපේ තේමාව වෙන්නේ ජපානයේ ධර්මාලෝකයෙන් බබලවන ශ්‍රී ලාංකේය පහන්ටැඹ කියලා. ඇත්තටම අපි කල්පනා කළේ එහෙම නාමයක් පටබන්දන්නට විහාරස්ථානය ආරම්භ කරපු කාලයමයි. මේ විහාරස්ථානය ආරම්භ කළේ 2010 10 වෙනි මාසේ 21. අපිට උදව් කළා බෞද්ධ අය විතරක් නෙමෙයි, කතෝලික මුස්ලිම් අය පවා උදව් කරලා තියෙනවා මේ ඉඩම ගන්න මුදල් වලින්. ඊට පස්සේ මේ ඉඩම ගන්නකොට අපි මේතන තිබුණේ මහා උණ කැලයක්. ඒ උණ කැලය ක්‍රමක්‍රමයෙන් අපේ බෞද්ධ පින්වතුන්ම සුද්ධ පවිත්‍ර කරලා ටිකෙන් ටික අවුරුදු 6ක් යනකොට අපිට පුළුවන්කම ලැබුණා ජපානයේ තිබෙන විශාලතම සමාධි පිළිම වහන්සේ මේ විහාරස්ථානයේ ඉදි කරලා අපිට පුළුවන්කම ලැබුණා නිරාවරණය කරන්නට. මේ විහාරස්ථානය ඇතුල් වෙන තැන ඉඳලා සියලුම අංගෝපාංගයන් අපි නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැකගෙන. කිසිම දෙයක් ජපන් විදිහට ඉදි කරලා නැහැ. එදා ටික දෙනෙක් එකතු වෙලා හදන්න පටන් ගත්ත මේ පන්සල අද 10,000 ගණනකගේ සෝතැවුල් නිවන්නට, බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්නට පුළුවන් ආකාරයට ඉදි කරන්නට හැකියාව ලැබීම මා විශ්වාස කරනවා අපේත් පෙරපිනක් කියලා. ගොඩනැගිලි වගේම බෞද්ධ ආගමික සිංහල සමාජයක් හදන්නටත් මේ වර්ෂ 7 තුල අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි ගොඩක් සතුටු වෙනවා අපේ විහාරස්ථානය ආරම්භ කළා වගේම ඒ වගේ සමාජයක් ගොඩනගන්නටත් අපිට ශක්තිය ලැබීම පිළිබඳව.
අපිත් එක්ක සිටි අපේම යාළුවෝ. නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ. බුදු හාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි. දුරබැහැර ඉන්න අපේ ලාංකිකයින්ට තමන්ගේ හිතේ තියෙන දුක් කරදර දෝමනස්යන් කියලා ඒකට සහනයක් ලබා ගන්න ලංකාවේ වගේ පන්සලක් ඕන කරනවා. ඒ නිසා ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ මේ විහාරස්ථානයේ. ලංකාවේ පන්සලක දකින්ට ඇති සියලුම අංග දාම්පාසලු භාවනා වැඩසටහනුත් එක්ක මේ සියල්ල සපිරෙන ස්ථානයක් හැටියට අග්‍රගණේලා මේ ස්ථානය සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධාතු දෙක බලා වැඳපුදා ගැනීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය කාර්යබහුල ජනතාව විශාල ප්‍රමාණයක් අද දින අප විහාරස්ථානයට පැමිණ එම ධාතුන් වැඳ බලා බුද්ධ පූජා පවත්වා ඔවුන් විශාල පිනක් රැස් කරගත්තා. ඇත්තටම මව්භූමියෙන් ඈත්ව මේ ජපානයේ වෙසෙන අපට පොහෝ දිනයන් වී පමණක් නොවේ හැම පින්කමක්ම සාර්ථකව කරගන්න මෙම විහාරස්ථානය ඉතාමත් හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා. අද තමයි ඉස්සරෝ මේ පන්සලට ආවේ. මේ පන්සල දැකපු ගමන් මට හරිම සන්තෝෂයක් ඇති වුණා. වෙසක් ලබනවා තොරන් වඳිනවා තැන තැන දන් සැල් විදි වෙනවා. විසන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජ වෙනවා. තොරන් ලිහෙනවා දන්සල් කාලය නිම වෙනවා. මේ ගිලම්පස පූජා කරමි පූජා වේවා. මේ චතුමදුර පූජා කරමි පූජා වේවා. මේ බෙහෙත් පූජා කරමි පූජා වේවා. මේ සියලු පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සංසාර දුකින් අත මිදීම පතා ලෞතුරා බුදු රජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා වේවා. පූජාම වෙත්වා යාවතා භගවා ලෝකේ. අද වෙසක්පුර පසළොස්වක් පොහොය නිමිති කරගෙන මේ විහාරස්ථානයේ තුල උදෑසන සිට සන්ධ්‍යා භාගය දක්වාම මේ පින්කම් රාශියක් ඉෂ්ට සිද්ධ වන්නට යෙදුණා. අද දවස පුරාම මේ පින්කම් සඳහා
දායක වුණු සම්බන්ධ වුණු එවගේම මේ සඳහා විවිධාකාරයෙන් උපකාරවත් වූ හැම දෙනාටම විශේෂ ආශිර්වාදයන් අපි සිද්ධ කරනවා. විශේෂයෙන්ම විහාරාධිපති අතිගෞරවනීය තුන්හිටියාවේ ධම්මාලෝක නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මෙසියලු කටයුතු සංවිධානය වෙන්නේ